කිව්වේ නම් සැපෙන් ජීවත් කරනවා කියලා. දැන් සැපතියා ගෑස් උත් නැතුව කිරිපිටිත් නැතුව මේ වතුකරේ ජනතාවට රොටි කන්න පාන් පිටිත් ඇති වෙලා තියෙනවා. පිටි කිලෝ එක රුපියල් 10කින් ඉස්සලා ගණන් වැඩි වුණා. ඊයේ පෙරේද අපෝ රුපියල් 17.50කින් වැඩි වුණා. දැන් රුපියල් 27.50කින් වැඩි. ඉතින් වතුකම් කරවන්නට රුපියල් 1000 දෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් අද වෙන්නක් හරියට රුපියල් 1000 ලැබෙන්නේ නැහැ. පහුගිය දවස්වල ඒ වතු කම්පැනි පැත්තෙන් කොන්දේසියක් දාලා තිබුණා. කිලෝ 20ක් අනිවාර්යෙන් දවසට කඩන්න ඕනේ කියලා. කිලෝ 20ක් කඩන්න බැරුණොත් රුපියල් 1000 හම්බෙන්නේ නැහැ. ඉතින් වතුකම් කරවන්න සල්ලි තිබ්බොත් තමයි මේ හැටන් එකේ මාකට් එකේ වෙලෙන්දන්ට සල්ලි එන්නේ. අද පොහොර නැහැ, බෙහෙත් නැහැ. ඒ නිසා එළවලු ටිකක් හදා ගන්නත් බැරි වෙලා ඉන්නේ වතුකම් කරුවන්ගේ තමන්ගේ ගෙමිදුලේ. මේ ඔක්කොම ප්‍රශ්න එක පිට ඇවිල්ලා තියෙන්නේ. සබ බඩු මිල වැඩි වෙලා, ගෑස් උත් නැති වෙලා, කිරිපිටිත් නැති වෙලා, සීනිත් වැඩි වෙලා, හාලුත් මිල වැඩි වෙලා ජීවත් වෙන්න බැරිම තත්යකට ඇවිල්ලා තියෙන්නේ. බෙහෙත් මිලත් වැඩි වෙලා තියෙනවා. වත්ත ජනතාවට අද බෙහෙත් පෙත්තත් නැහැ, රොටියත් නැහැ. පිටික් ගණන් නිසා බොහොම අමාරු තත්යකට වැටිලා තියෙන්නේ. ඉතින් එහෙම වෙනකොට මේ ව්‍යාපාරිකයන්ගේ බිස්නස් උත් වැටෙනවා. දැන් මේ එක ව්‍යාපාරිකෙක් කිව්වේ එයා විකුණන්නේ පිහි. පිහිය ගණන් යනවා පොල්තෙල් ගණන් ගියා. මොකද පිහිය මට්ටම් කරන්න පොල්තෙල් පාවිච්චි කරනවා. පොල්තෙල් ගණන් යනකොට රුපියල් 100කින් පිහියත් ගණන් යනවා. ඉතින් පිහිය විකුණන්න බැරි වෙන්නේ පොල්තෙල් ගණන් ගියේ හින්දා කියලා ගොඩක් අයට තේරෙන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වෙට රට වටලා තියෙන්නේ. ලොකු ප්‍රශ්නයකට රට ඇදවට්ටලා තියෙනවා. ඉතින් මේ හැටන් තලව කැලේ මේ නුවරඑළිය දිස්ත්‍රික්කේ ජනතාව කියන්නේ ලැබෙන සොච්චම් වැටුපෙන් ජීවත් වෙන්න බෑ. ඒ වගේම වේගයෙන් අහස උසට ඉහළ යන බඩු මිලත් එක්ක දරා ගන්න බැරි තත්ත්වයක් තියෙන්නේ. මේක වෙනස් කරන්න ඕනේ කියලා තමයි වතුකරේ ජනතාවත් එකහඬින්ම කියන්නේ.